ඔයත් උදෑසන ගෙවත්තේ ඇවිදින කෙනෙක් නම් මෙන්න මේ වගේ ඒවා දැකලා ඇති. ගොඩක් දිනෙක මේවා මොනවාද කියලා ඇත්තටම දන්නේ නැහැ. බැලු බැලමට පේනින්නේ යම්කිසි කෙනෙක් මේ පත්‍රවලට කෙල ගැහුවා වගේ දෙයක්. ඇත්තටම මේ මොනවාද කියලා මං අද ඔයාලට කියලා දෙන්න සූදානම්. ඉතින් මතක් කරනවා වීඩියෝ එක අවසන් වෙනකම් අපිත් එක්කම රැඳිලා ඉන්න. මෙන්න මේ විදියට ඔයගොල්ලන්ට හැමදාම උදෑසන ගෙවත්තේ තියෙන පැලෑටිවල මෙන්න මේ වගේ ශ්‍රාවයක් දකින්න ලැබෙනවා. ඇත්තටම ඔයාලා දන්නවද මේ ශ්‍රාවය පිට කරන්නේ ස්පිටල් බග් කියන කෘමීන් විශේෂය. ඔයාලා හිතන විදියට මේගොල්ලෝ ඇයි මේ ශ්‍රාවය පිට කරන්නේ? මං ඒක ගැන තමයි දැන් ඔයාලට පැහැදිලි කරන්න යන්නේ. විවිධ සත්ව කොට්ටාස විසින් තමන්ගේ අවට පරිසරයේ උෂ්ණත්වයට ඔරොත්තු දෙන්න විවිධ ක්‍රම අනුගමනය කරනවා. මෙන්න මේ කෘමීන් විශේෂය මේ විදිහට පෙන නිපදවීම මගින් අධික උෂ්ණත්වයට එවැගේම අධික සීතලට ඔරොත්තු දීමේ හැකියාව ලබා ගන්නවා. ඒ වගේම මෙන්න මේ පෙන බුබුලු හින්දා එයාලට අවශ්‍ය තෙතමනේ රඳා පවත්වා ගන්නත් හැකියාව ලැබෙනවා. මෙන්න මේ පෙන බුබුලේ තවත් ප්‍රයෝජනයක් තමයි මේගොල්ලන්ට විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමට හැකියාව ලැබීම. ඒ කොහොමද කිව්වොත් මේගොල්ලන්ට පුළුවන් මෙන්න මේ පෙන බුබුලේ ඇතුලේ සැඟවිලා ඒගොල්ලොන්ගේ ආරක්ෂාව සලස ගන්න. දකින්නේ සමස්ත ලෝකයේ සහ අප්‍රිකානු රටවල භයානක විස සහිත සර්පෙක්. මෙන්න මේ සර්පයා ලෝකයේ වේගවත්ම සර්පයා විදියටත් හඳුන්වනවා. අප්‍රිකාවේ දිගින් වැඩිම සහ විසම සර්පයා වෙන්නෙත් මෙන්න මෙයා. මේ සර්පයා තමයි බ්ලැක් මැම්බා කියන්නේ. මේ සර්පයා දෂ්ට කරලා මිනිත්තු 20කින් මරණය සිදුවෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ ඔයාලා දකින්නේ මයිකල් ආන්ජලෝ නිර්මාණය කරන ලද මෝසස්ගේ පිළිරුව. පොඩ්ඩක් හොඳට බලන්නකෝ මේ පිළිරුවේ සුලංගිල්ල මදක් උස්ව පිහිටලා තියෙන ආකාරය. මෙන්න මේ විදිහට සුලංගිල්ල උස්ව පිහිටද්දී මෙන්න මේ පේශිය සංකෝචනය වෙනවා. බලන්නකෝ මයිකල් ආන්ජලෝ හරි අපූර්වට දේහේ පිළිබඳ විශිෂ්ට දැනුමක් සහිත පුද්ගලයෙක් විදියට මෙන්න මේ ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන ආකාරය. සර්පයෝ හැව ඉවත් කරනවා වගේ මිනිස්සුත් ඒගොල්ලොන්ගේ ඇඟේ හැම ඉවත් කරනවා කියලා ඔයා දැනගෙන හිටියද? අපේ ඇඟේ හැම අපි සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නේ නැහැ. ඒත් අපිත් හැවාරිනවා වගේ කුඩා කොටස් විදියට මැරුණු සම ඉවත් කරගන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෑතකදී කළ අධ්‍යයනයකට අනුව සාමාන්‍ය පුද්ගලයෙකු තමන්ගේ ජීවිත කාලය තුළදී මැරුණු සම රාත්තල් 112ක්, ඒ කියන්නේ කිලෝග්‍රෑම් 49.89ක් විතර සිරුරෙන් බැහැර කරනවා කියලා හොයාගෙන තියෙනවා. ඉතින් ලෝක මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති. මතක් කරන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. ඒක අපිට ගොඩක් වැදගත් වෙනවා. එහෙනම් අදට ගිහින් එනවා. තවත් දවසක මේ වගේ වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.